අයිබෝවන් මේ සුදන පැත්තගත් ඇත්ත කියනට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල හම්බන්තොටදී අත්අඩංගුවටගත් 28 දෙනා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරයට අත්අඩංගුවටගත් සැකකරුවෙකුට පහර දුන් උසස් පොලිස් නිලධාරියා ගැන පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි පොලිසිය යම් කිසි තැනෙක් දෙක යටත් කරගත්තෝ කිසිම ආකාරයකට වද හිංසා කරන්න බෑ නිදහස් පක්ෂය නැවත එක් කිරීමට බාධා රැසක් ඇති බව සංධාන මහලේකම් කියයි මෛත්‍රී මහ ජනාධිපතිමත් එක්ක කතා කරාම අපිට ඒ පැත්තේ අදහස ගන්න පුළුවන් මම ඒ අදහස අරගෙන ගියා හේ කියලා කතා කරාම මේ වෙලාවේ ඒගොල්ලන්ගේ අදහස් 10ක් විතර තියෙනවා ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රසකට මිලිමීටර 100 දක්වා වූ වැසි කාලගුණයෙන් අනාවැකි හම්බන්තොට පැවති උද්ඝෝෂණ අතරතුරදී පොලිසිය අත්අඩංගුවටගත් 28 දෙනා ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුවන් ඊයේ රාත්‍රියේ හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මත්තල ගුවන්තුරුපළ ඉන්දියාවට බදු දීමට රෙහිව සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගෙනමින් ඊයේ පැවති උද්ඝෝෂණයේ විසිරුව හැරීමට පොලිසිය ජලසා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පොලිසිය එහිදී කලාකාරී ලෙස හැසිරුණු කාන්තාවන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. उद्घोषणेट ඊයේ රාත්‍රියේ 8:30ට පමණ සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් නිල නිවස වෙත රැගෙන ආතර එහිදී මහේස්ත්‍රාත් මංජුල කරුණරත්න මහතා සැකකරුවන් ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ඒ අනුව සැකකරුවන් තංගල්ල බන්ධනාගාරයේ වෙත රැගෙන ගිය අතර ඉන්නෙක් පුද්ගලයෙකු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ පිරිස වීරවිල පොලිස් ස්ථානයේ මගින් හම්බන්තොට වෙත රැගෙන යමින් තිබෙදී නැවතත් මොවුන් වීරවිල පොලිස් ස්ථානයේ වෙත රැගෙන ගොස් තිස්සමහරාම දෙබරව රෝහල වෙත රැගෙන ගොස් තිබුණා. ඒ අවස්ථාවේදී හි සේවය කළ ශල්‍ය වෛද්‍යවරයා මොවුන් සියලු දෙනා වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීම සඳහා නිර්දේශ කළා. ඔවුන් සියලු දෙනාම නිවාසික රෝහලකට ගෙන සඳහා අවශ්‍ය ලේඛන පොලිසියට ලබා දුන්නා. මෙහිදී චූත්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වුණා. පොලිසිය සිදු කරේ එම වෛද්‍යවරයාගේ නිර්දේශය නොතකා හරිමින් මේ සියලු දෙනාම හම්බන්තොට ගරු මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මෙම පිරිස අතර බාධ්‍ය කියනවා ඔහු ඉතාමත්ම දරුණු ආකාරයෙන් අභ්‍යන්තර ලේ වාහනයකට ලක්වීම තිබියදී ඒ සම්බන්ධයෙන් ඔහුට නිකුත් කරන ලද රෝග විනිශ්චය දුන්නේ කර්ම සදානව තිබියදී එම රෝගියාට මෙම මහේස්ත්‍රාත්මා වේද ඉදිරිපත් කිරීම පොලිසිය ක්‍රියාමාර්ග ගත්තා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කරන විරෝධතාකරුවන්ගේ සූදුක් විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඩීවී චානකන මහත්වරුන් අද පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණියා. ඒ සාමගාමී උද්ඝෝෂණයට යම්කිසි පිරිසක් ගෙවල් වල ඉඳන් අපිට දැනගන්න දින විතර එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධ පිරිසක් ගල් ගහන්න පටන් ගත්තා. කලබලයක් ඇති වුණා. අවසානයේ පොලිසිය සැලසුම් සහගතව උද්ඝෝෂණයට ආපු පිරිසට අමානුෂික ලෙස පහර දුන්නා. මේ සහෝදරෙක් ඉන්නවා ඊයේ කන්ට ගහලා ASP දලුවත්ත කියන පුද්ගලයා අද උදේ වෙනකන් ඒ සහෝදරයාට කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් නැහැ. අත්තරංගුඩ අරන් ඉන්න අය බැලුවම සමහර අවුරුදු 75යි. සමහර අම්මලා අවුරුදු 60යි 80යි. හම්බන්තොට රෝවලේ 4 වෙනි වාටුර කඳුළු ගෑස් ගැහුවා. ප්‍රාථමික ඉස්කෝලේට ගැහුවා. ඉස්කෝලේ ශිෂ්‍යෝ දිව්වා මේ මර්ධනේ නවත්තන්න. අපිත් දෙක ආපු සහ අපිත් දෙක නාපු. උදවිය ගෙනල්ලා අද බන්ධනාගාරගත කරලා තියෙනවා මේ ආණ්ඩුවේ මර්ධනේ නිසා. පොලිස් නිලධාරී කීපද තුවාල ලැබුවාද කියලා කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් පොලිසියම ගහපු ගල් පොලිසියට වැදිලා. දැන් පොලිසියක අපිට ඇඟිලි දික් කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරු මහතාද අද පස්සරවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් බැලීමට පැමිණියා. මම ඊට වගකීමෙන් කියනවා මේ බන්ධනාගාරින මේ කාන්තාවන් 7 දෙනා ඇතුළු කිසිවෙක් කිසිම ලෙසක ප්‍රජාතන්ත්‍ර විරෝධීව ප්‍රචණ්ඩ ලෙස මදාවියන් ලෙස හැසුරුනේ නැහැ. මේ අප කිසි කෙනෙක්ගේ අතේ අවියක් ආයුධයක් මුගුරක් මේ කිසි දෙයක් තිබුණේ නැහැ. පොලිසිය අමානුෂික විදියට මම මේ වචනේ ඉතාම බර කළා කියන්නේ ඒ අමානුෂික අශීලාචාර කියන වචන වලට තියෙන උපරිම අර්ථය අර හැඩි දැඩි බඩ තඩි පොලිස් නිලධාරියා ඒ කනට ගහපු විදිය
ගෙදර සාලේ රූපහානි ඉස්සලා ඉඳගත්තු හැම කෙනාගේම ඇඟ සලිත කරන්න පටන් ගත්තා. ඇයි? අපි දැක්ක 88 89 එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව ඔයිට වඩා ලොකු පාරවල් ගැහුවා. ත්‍රීමා විතානලගේ ඔළුවට පරාලන ගැහුවා. ලීලා ගමගේ කියලා අම්මා කෙනෙක් ඉන්නව මෙතන. ඒ අම්මා මොකටද ඇවිල්ලා තියෙන්නේ? රොටි පහක් දවටගෙන ලුණු මිරිසුත් අරගෙන හම්බන්තොට ඉස්පිරිතාලේ ඉන්න තමන්ගේ දරුව බලන්න. කොළේ 10 පන්තියේ දරුවෝ ඉන්නව මෙතන. 11 පන්තියේ දරුවෝ ඉන්නව මෙතන. අරගල කරන්න ඇවිල්ලාද? පාරේ අයින් ඉඳලා අතරඟුට අරගෙන ඇවිල්ලා. මේ අතර ඊයේ පැවති උද්ඝෝෂණ අතරතුර පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් හැඳවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීමට විරෝධය පළ කරමින් ඊයේ පැවති උද්ඝෝෂණ අතරතුර තංගල ප්‍රදේශ බහර සහකාර පොලිස් අධිකාරී අයිටි දළුවත්ත මහතා පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැකගත හැකි වුණා. කලාකාර ලෙස හැසිරීමේ චෝදනාවට අදාළ පුද්ගලයා පොලිස් බහරයට ගෙන රැගෙන අවස්ථාවේ මෙම පහර දීම සිදු කරනු ලබන්නේ කිසිදු විමසීමකින් තොරවයි. කෙසේ වෙතත් මාධ්‍යවේදීන් ඔහු පිටුපස සිටින බව දැනගත් පසු පහර දීම සිදු කළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ හැසිරීම රටාව ශුන්‍යයකින් වෙනස් වී යනවා. අනතුරුව පොලිස් බහරට ගන්නා පුද්ගලයින්ට කිසිදු පහර දීමක් සිදු නොකරන ලෙසට ඔහු කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දෙන්නේ මේ ආකාරයෙන්. පොලිසිය යම් කිසි තැනෙක් යටත් කරගත්තු කිසිම ආකාරයකට වදහිංසා කරන්න බෑ. වචනයෙන් හෝ ක්‍රියාවකින් ඒ දේ වෙන්න බෑ. 1978 ශ්‍රී ලංකා දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදයේ 11 ව්‍යවස්ථාව ඉතා වැදගත්. කිසිදු තැනැත්තෙකු ක්‍රූර අමානුෂික වදහිංසාවන් වද බන්ධනයන්ට අවමන් සහගත ක්‍රියාවන්ට යටත් කරන්න බෑ. උසස් පොලිස් නිලධාරියෙක් කම් වලට පහර දෙනවන තාම අවිනීත ක්‍රියාවක්, අවමන් සහගත ක්‍රියාවක්. පොලිසිය කළ යුත්තේ එවැනි තැනැත්තෙක් අත්අඩංගුවට අරගෙන ළඟම තියෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න. ඉහළ පිනවන්න මෙහෙම කරනවා නම් ඒ ක්‍රියාව තුළ ඔහුම අගතියකට යනවා. සහකාර පොලිස් අධිකාරී අයිටි දළුවත්ත මහතාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශ බහර නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානය යොමු ඇති අතර එම කොමිසමේ ලේකම් මාරිදාස කුරේ මහතා සඳහන් කළේ මේ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඇඳවා ඇති බවයි. මේ අතර පහර කැමරට ලක්ව පුද්ගලයා මේ වන විට තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ හම්බන්තොටදී ඇති වූ සිද්ධිය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. තමම්බ හදපු වරායන් ගුවන් තුටුපල මේවට නැව්වෙන්නේ නැත්නම් ගුවන් යානා එන්නේ නැත්නම් ඒක ලාභදායි හැටියට පරිවර්තනය කරන්න යම් පියවරක් ගන්න සිදු වෙනවා. විදේශ ආයෝජනයක් අරගෙන කරන එකේ කිසි වැරදක් නැහැ. ඉතින් ලෝකේ පුරා ඕක වෙනවා. මොකද විදේශ ආයෝජනයක් ව්‍යාපෘති වලට අපිට ගේන්න බැරි නම් ආර්ථිකය ගොඩ ගන්න බෑ. ඊයේ පොලිසිය ඉතාම පහත් මට්ටමේ ප්‍රහාරයක් එල්ල කරා. සාමකාමීව විසිර යන්න උත්සාහ කරද්දී රජය විසින් යොදවපු මැරකල්ලියක් කොලාහලයක් එතන ඇති වුණා. විදක්ක කැමරා කාචු වල සටහන් වෙනවා. මාධ්‍ය වේදින්ට කනේ පහරක් ගන්නවා පොලිස්. මේ කාගේ අවශ්‍යතාව? ජනතාව පාරට බහින එක නවත්ත ගන්න ඕන නම් කරුණා කරලා මේ විදියට ජාතික සම්පත් විකුණන එක මේ රටට අහිතකර දේවල් කරන එකයි නවත්තන්නේ. පහුගිය ආණ්ඩුව තමයි සින්නක්කරව පිටරටවලට ඉඩම් දුන්නේ. අපි කිසිම ඉඩමක් පිටරටකට සින්නක්කරව ලබා දෙන්නේ නැහැ. බලේ නැති වෙච්ච අය ඒ කාලේ කරපු අමතක කරලා දැන් හදනවා ජනතාව නොමගාර. මේවට ජනතාව රැවටුණු කාලේ දැන් අවසාන. අපි රජයක් හැටියට හරි දේ තමයි කරලා තිබෙන්නේ. නිරායුධ අවිහිංසක මිනිස්සුන්ගේ කනවල් පැලෙන්න ගහන්න නම් උසස් යයි සම්මත පොලිස් නිලධාරීන් ඉන්නේ. සාමාන්‍ය නිලධාරීන් කියන අය චණ්ඩිම් වගේ මෙසේ පහර දීම් කරනවා නම් ඒ රටේ පවතින්නේ මෙරපාලනය. පොලිස්පතිතුමා මේ පිළිබඳ සම්පූර්ණ වග කියන්න ඕනේ. දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස මේ නීතිය නම නමින් නැතුව පොලිස් කොමිසම විසින් වග බලා ගත යුතු වෙනවා. මේ රටේ ජනතාවට ආරක්ෂාව සලසන ස්ථානයක් බවට පොලිසිය පරිවර්තනය කරනවා. කොමිස් කාක්කොටික වරායටයි ගුවන් තොටුපළටයි විරුද්ධව ඊයේ උද්ඝෝෂණයක් කරා. යකඩ පොලු අරගෙන පොලිසියට පහර පිට පහර දුන්නා. වාහන කුඩු පට්ටම් කරා. නොකලේ
වැඩි තියෙන එක විතරයි. ආණ්ඩුවේ ඉන්න කොටත් ම්ලේච්ඡත්වය භාවිතා කරනවා. විපක්ෂයට ගියාමත් එහෙමයි. මරවර ඉතිහාසයක් තිබෙන නරිනඩේ කණ්ඩායම ඊ ඇවිල්ලා කෑකෝ ගහනවා. වරාය විකුණන්න එපා, ගුවන් තොටුපළ විකුණන්න එපා. අපි කාටවත් වරායවත් ගුවන් තොටුපළ විකුණන්නේ නැහැ. දැන් මරවරයෝ 1000ක් 1200ක් ආවා. ගුටි බැට ප්‍රහාර එල්ල කරන්න. නායකත්වයේ දුන්නු ලොක්කෝ ටික ගැහිල්ල පටන් ගන්නකොටම මාරු. ධර්මයට විශාල සේවයක් සිදු කරන මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්ට අපහාස කරන්නේ දෙව්තත් ගණයේ පිරිසක් බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැලණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මල්ලතේ නායක හඳුරන්ට ගොඩක් දෙනෙක් අපහාස කරලා කතා කරනවා ජනාධිපතිතුමාට සහ ව්‍යවස්ථාවට පක්ෂපාතීව නිසා. මල්ලතු මහානායක හිමියෝ කියන්නේ ආගමට ධර්මයට විශාල සේවයක් කරන, රට ගැන විශාල භක්තියකින් කැපවීමකින් කතා බහ කරන ගරුතර ස්වාමීන් වහන්සේ නමක්. එවැනි අයටත් අපහාස කරන්න පුළුවන් චරිත මේ රටේ ඉන්නවා නම් ඒ දේවදත්ත ගණයේ කට්ටිය කියලා තමයි අපිට කියන්න පුළුවන්. දැල්ලා මාලිගාවටේ රේස් පැද්දා, ආමුදුරුවරු බිව පෙරලාගෙන පාර්ලිමේන්තුවේ ගුටි බැට දුන්නා, පයින් ගැහුවා. ඒ වගේ වැඩ කරපු අය තමයි අද මේ සෝවන් වෙලා වගේ හැසිරෙන්න හදන්නේ. රාවණාබලේ ජනාධිපති වරණ කාලේ මට නිදියන්න දෙන්නේ නැහැ. SMS එවනවා. මහින්ද රාජපක්ෂ අක්කර මෙච්චර දෙනවා කිව්වා, මුදල් මෙච්චර දෙනවා කිව්වා, නඩුවයි කරනවා කිව්වා කිය කිය. ඉතින් එයාටත් කියන් තියෙන්නේ රාවණාබලයක් එන්න කොහමද 3-4 දෙනෙක් දෙපැත්තෙන් හිටගත්තට. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු කමිටු වාර්තාව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද අස්ගිරි පාර්ශ්වයේ මහානායක අධිපූජ්‍ය වරකාගුඩ ඥානරත්න නාහිමියන් වෙත පිළිගන්නු ලැබුවා. අද පස්සරුවේ අස්ගිරි මහා විහාරයේ වෙත පැමිණි අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අධිපූජ්‍ය වරකාගුඩ ඥානරත්න නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ වෙත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියා. මේවලකින් යෝජනා මොනවද තියෙනවා අපි ඉදිරිපත් කරන්න. මේක අවසන් කෙටුම්පත නෙමෙයි. මේකේ තියෙන පාර්ලිමේන්තුවේ හැම පක්ෂයක්ම ඉදිරිපත් කළ තියෙන යෝජනා. ඉතින් මේක අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා විවෘතව. මේක වැදගත් දෙයක් තමයි අපේ සහකාර්තුරුනේ මේ. දැන් කලින් විවත්තා හදනකොට ද්‍රවිඩ පක්ෂ සහභාගී වුණේ. නමුත් මේතරේ අය සහභාගී වෙලා පමණක් ක්‍රියාකාරී දායකත්වයක් දක්වන සියලු පක්ෂ හුඟක් මැදට ඇවිල්ලා තියෙන අන්තවාදී අතත් දහමක් කත්තරල හුඟක් මැදට ඇවිල්ලා තියෙන ඉතින් බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානයක් ඒකේ රාජ්‍ය ආරක්ෂා කරන්න ඒගොල්ල බැඳිලා ඉන්නවා. සබාරු කියනවා මේක අයින් වෙනවා කියලා තමයි. අයින් වෙන එක නෙවෙයි අයින් වෙලා නෑ. මේ අවස්ථාවක් අදිම අවස්ථාවක් අපේ නායක හඳුන්නේ අලුත් ප්‍රවත්තක් කියන්නේ අලුත් ආරම්භයක්. ඒක වෙනස් වෙලා නැහැ. නමුත් අපිට ඒක ඒ විදිහටම තියාගන්න පුළුවන්. මේක ලොකු ආන්දෝලනයක් තියෙනවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වෝ අමාත්‍යවරයා යුද්ධෙන් පස්සේ අපේ රටට අලුත් ආරම්භයක් තාම ලැබිලා හරියටම ලැබිලා නැහැ. මේ ජාතීන් අතර තියෙන අවිශ්වාසය තාම තියෙනවා. ඉතින් සියලු ජාතීන් සියලු දේශපාලන පක්ෂ එක්ක වෙලා සියලු දෙනා පිළිගන්න ලියවිල්ලක් හදන්න පුළුවන් නම් රටේ එක්සත්කමක් ඇති වෙනවා. ඉංග්‍රීසි එකෙන් නිව් බිගිනින් අලුත් ආරම්භයක් රටට එනවා. ඒකාබද්ධ විපක්ෂයේ විරුස් නැගෙන චෝදනාවක් තමයි මේ මහානායක හිමියරුන් නමගේ අවල උපතුමලකට සම්මත කරගන්න යනවාද? මහානායක හිමියරුන්ව ගරින් අපිට බෑ. නමුත් මේ විවිධාකාරයෙන් මේ චෝදනා තියෙනවා. මේකේ සිංහල පිටපතේ තියෙන එක අර්ථයක්, ඉංග්‍රීසි පිටපතේ එක අර්ථයක් කියලා ඒ වගේ 52ක් අතර ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට ගියාමත් පිළිගන්නේ සිංහල පිටපත. මෙතන ඒකී රාජ්‍ය සිංහල පිටපතේ තියෙනවා. බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථාන දෙන එකක් තියෙනවා. සද මැදම අධිවේග මාර්ගය මිදිකිරීම යන කිරි අර්බුදයකට කිසිම අර්බුදයක් නැහැ. මොකක්ද අර්බුදය? මේමයි ලන්සු දාලා ලැබිච්ච නැති අය සමහර මාධ්‍ය ආයතන අල්ලගෙන ආණ්ඩුවටයි මටයි දෝෂාරෝපණය කරනවා. නමුත් මේකේ අර්බුදයක් නැහැ. සියලු තීරණ කැබිනට් තීරණ අනුව. අනිත් එක මැදම අධිවේග මාර්ගය විනාශ කරන්න හදන පෞකාරයෝ. මහානායක හිමිවරුන් ඇතුළු රටේ විද්වතුන් නව ව්‍යවස්ථා කෙටුම්පත පරිශීලනය කළ යුතු බව ඒකාපද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. මම වගකීමෙන් කියනවා, මම දන්නේ නායක හාමුදුරුවන්ට කවුරු මොනවා කිව්වත් උන්වහන්සේලා කරපු ප්‍රකාශ මන් රූපවාහිනියල දකින්නවා. හැබැයි මම කියන්නේ මේ රටේ බුද්ධිමතුන්ට, උගතුන්ට, ආගමික නායකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත කියවලා බලන්න මොකද වෙන්නේ කියලා. ප්‍රභාකරන්ට යුද්ධෙන් ගන්න බැරි වෙච්ච දේ බන්දේසියක තියලා දෙන්න හදන දෙයක්. මම මේ ඊයේ පෙරේද Facebook එකේ බලනකොට මම දැක්කා අපේ දුමින්ද දිසානායක මහත්තයා කියලා තිබ්බා, මහින්ද රාජපක්ෂ මහත්තයා මැරුණොත් කෝට්ටුවත් ඉවරයි, පක්ෂයත් ඉවරයි. දැන් මේකටත් එක එක එතුමාට බැනලා හොඳටම කමෙන්ට්ස් ආනවා. මම නම් ඒ කතාවට එච්චර පුදුම වෙන්නේ නැහැ. එතුමා හිතාරිද්දට කියන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැරුණොත් ශ්‍රී ලංකාව එකත් ඉවරයි.
අද වෙන්නේ ඒකයි. අද මේ තනතුරත් එක ගැටේ ගහලා තියෙන්නේ. අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුස්ලිම් ජනතාවගේ විශාල සහයෝගයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තියෙනවා. දැන් මේ සහයෝගය මේ විශ්වාසය මීට කලින් තිබුණේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෞද්ධ පක්ෂයක් විදිහට හංවඩු ගැහෙනකොට දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් වුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගිලිහෙච්ච ශක්තිය නැවත වතාවක් ලැබිලා තියෙනවා. මුස්ලිම් ජනතාවගේ විශ්වාසය ලැබිලා තියෙනවා. දෙමළ ජනතාවගේ විශ්වාසය ලැබිලා තියෙනවා.